පියුමි පුරසිංහ කියන නම කියූ ගමන්ම බොහෝ දිනකට ඒරුව මතකයට එනවා. කාලයක් සරාගී නිලියක් හැටියට ජනප්‍රිය වුණු පියුමි පුරසිංහ අවුරුදු 7ක් තිස්සේ නිහඬව හිටියා. බොහෝ දිනක් හිතුවේ ඇය සම්පූර්ණයෙන්ම කලාවෙන් ඉවත් වෙලා විදේශගත වෙලා කියලා. මෙපමණ කාලයක් කලාවට සමුදුන්න පියුමි නැවතත් රංගනයට එකතු වෙනවාද කියලා දැනගන්නත් එක්කම අපි පියුමිව සම්බන්ධ කරගත්තා. මේ ඇගේ අලුත්ම තොරතුරුයි. පියුමි කොහොමද තොරතුරු? හොඳින් සතුටින් ජීවත් වෙනවා. අවුරුදු 7ක් විතර පියුමි නිර්මාණවලින් දැක ගන්න ලැබුණේ නැහැ. බොහෝ දිනක් හිතුවේ ඔබ විදේශගත වෙලා කියලා. අවුරුදු 7ක් විතර මම කිසිම නිර්මාණයකට සම්බන්ධ නොවී සිටියා. ඒ නිසා බොහෝ දිනක් හිතන්නේ නැති මම කලාවට සමුදීලා විදේශගත වෙලා ඇති කියලා. නමුත් මම හිටියේ ලංකාවේ. මගේ ගෙදරින් මට කිව්වා අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න කියලා. ඒ නිසා හැම දෙයකින්ම ඉවත් වෙලා මගේ උපාධිය සම්පූර්ණ කළා. ඒ නිසා තමයි මාව දකින්න ලැබුණේ නැත්තේ. නැවත රංගනයට එකතු වෙන්න අදහසක් තියෙනවාද? පසුගිය කාලේ නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් මම සම්බන්ධ වුණේ නැහැ. කාලයක් නිහඬව ඉඳලා එන නිසා හොඳ නිර්මාණයකින් ජනතාව අතරට එන්න ඕන කියලා හිතුවා. ඒ නිසා මට ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් මම සම්බන්ධ වෙනවා. මෙගා නාට්‍ය වලට නම් සම්බන්ධ වෙන්න අදහසක් නැහැ. චිත්‍රපට සඳහා පමණක් සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ නිහඬව හිටියේ අතිශය ජනප්‍රිය කාලේ. ඒ කාලේ ගැන දුකක් නැද්ද? මම ශේෂ්ත්‍රයට එන්නේ මට වයස අවුරුදු 17 දී. අවුරුදු 8ක් විතර නිර්මාණ වලට සම්බන්ධ වෙලා තමයි නිහඬ වෙන්නේ. ඒ කාලේ ගැන දුකක් නැහැ. මොකද මම කවදාවත් ප්‍රසිද්ධියේ පස්සේ දිව කෙනෙක් නෙවෙයි. සරලව නිදහසේ හිටපු කෙනෙක්. මගේ අරමුණු වෙනස්. මම මගේ අරමුණු වෙනුවෙන් තමයි ඒ කාලය කැප කළේ. ඒ නිසා කනගාටුවක් නැහැ. දැන් මාකට් වෙන්නේ නිර්වත හෝ අඩ නිර්වත. කලාත්මක නිර්මාණයට එවැනි ආරාධනාවක් ලැබුණොත් ඔබ එය බාර ගන්නවද? ඒ වගේ නිර්මාණ සඳහා බොහෝ දෙනෙක් යන්නේ ප්‍රසිද්ධිය බලාගෙන. මට ප්‍රසිද්ධ වෙන්න උවමනාවක් නැහැ. දැන් ඉන්න ළමයි හරි දක්ෂයි. නමුත් ඔවුන් ඒ ගැන තමයි වැඩිපුර හිතන්නේ. මට එහෙම වෙන්න ඕන නැහැ. ඒ වගේ දෙයක් කළොත් හැමෝම හිතන්නේ ඒ විදිහට. මම ගොඩක්ම නිහඬව වෙන්නත් ඒක තමයි හේතුව. පසුගිය කාලයේ තිබ්බේ ඒ වගේ රැල්ලක්. නමුත් මම කොහෙත්ම ඒ වගේ දෙයකට කැමති වෙන්නේ නැහැ. නිහඬව හිටපු කාලේ රසිකයන්ගේ ප්‍රතිචාර ලැබුණද? ඔව්, ඒ ගැන නම් හරිම සතුටුයි. සමාජ මාධ්‍ය ඔස්සේ මට ප්‍රතිචාර දක්වනවා. මට නැවත නිර්මාණවලට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීම් කරනවා. මෙච්චර කාලයක් නොදැක්කත් බොහෝ දෙනෙක් මාව මතකයි. ඒ ගැන ඇත්තටම සතුටුයි. පියුමි ඉස්සර විලාසිතා නිසා ජනප්‍රියයි. තවමත් රැල්ලට විලාසිතා කරනවද? මම උපාධිය සම්පූර්ණ කළෙත් ෆැෂන් සම්බන්ධයෙන්. ඉස්සර වගේම අදටත් මම අලුත් වෙන විලාසිතා කරනවා. දැන් ව්‍යාපාරිකාවක් නේද? මම ඇඳුම් ව්‍යාපාරයක් කළා. ඒ සාර්ථක වුණේ නැහැ. නැවතත් ඒ පටන් ගන්න මේ දවස්වල සූදානම් වෙලා ඉන්නවා. ෆැෂන් වලට තියෙන කැමැත්ත නිසාම ඒ වගේ ව්‍යාපාරයක් කරන්න හිතුවේ. ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ඔබේ වැඩ කටයුතු වලට? කලාවට සම්බන්ධ වෙනට අම්මා හැර හැමෝම අකමැතියි. අම්මගේ කැමැත්ත මත තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ. අනෙක් වැඩ කටයුතු වලදී ගෙදරින් හොඳ සහයෝගයක් මට ලැබෙනවා. දැන් විවාහකද? තවම මම අවිවාහකයි. ඒ ගැන හිතන්නේ නැද්ද? දැන්ට මං ඒ ගැන හිතන්නේ නැහැ. මගේ අරමුණ ටිකක් වෙනස්. ඒ දේවල් සම්පූර්ණ කරගන්න ඕන මුලින්ම. අපගේ වීඩියෝ නැරඹීම සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කර අපහා එක්වන්න. ඒ වගේම බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට එසිනෙන් ලබාගත හැක.